දැන් මේ විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම සහ විදුලි බල මණ්ඩලය අතර ඇති වී තිබෙන අර්බුදය මොකක්ද මේ අර්බුදය යෝජනාව සති දෙකෙන් දුන්නොත් ලබන මාසයේ විදුලි බිල අඩු කරනවා කියලා උපයෝගිතා කොමිසමේ සභාපති කියනවා. Seat Car Radials. The road is yours. ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරි සති දෙක තුල මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළොතින් ජූලි මාස මැද වන විට ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා කියනවා. මැයි මාස පළමුවෙනිදා වන විට විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් පසුගිය 27 වෙනිදා සිට තවත් සති දෙකක කාලයක් විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටි බවත් යෝජනාව ලැබුණු පසුව මහජන අදහස් ගැනීමෙන් අනතුරුව ඉදිරි කටයුතු කළ හැකි බවත් තමයි සඳහන් කර තිබෙන්නේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා. මෙන්න මේකයි කාරණය. දැන් මැයි මාසේ පළමුවෙනිදාට විදුලි බිල අඩු කර ගන්නට තිබුණා. මේ විදුලි බිල අඩු කර ගැනීම සම්බන්ධයෙන් වන යෝජනාවලිය විදුලි බල මණ්ඩලයෙන් මහජන උපයෝගිතා කොමිසමට ආවා නම්. හැබැයි ඒක මහජන උපයෝගිතා කොමිසමට ගියේ නැහැ. දුන්නේ නැහැ. විදුලි බල මණ්ඩලය විදුලි බිල අඩු කිරීමේ ඒ සැලැස්ම සහ ඒ යෝජනාව ලබා දුන්නේ නැහැ. ඒතකොට විදුලි බිල අඩු කරන්න ක්‍රමයක් නැහැ. දැන් මේ යෝජනාව ලබා දෙන්න උන් තවත් කාලයක් ඉල්ලනවා. දැන් ඔබ දන්නවා පහුගිය දවස්වල වැස්සක් උතුරන්න විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒතකොට ජල විදුලි නිෂ්පාදනය වෙනදාට වඩා වැඩි. ඒ කියන්නේ මේ කාලය තුල මේ සැලැස්ම හරියාකාරයෙන් විදුලි බල මණ්ඩලයෙන් දුන්නා නම් මහජන උපයෝගිතා කොමිසමට විදුලි බිල අඩු කිරීමක් සිද්ධ වෙන්නට තිබුණා. ඒකේ සහනය ජනතාවට ලැබෙන්න තිබුණා. නමුත් මේ ලැජ්ජාවක් නැති අමාත්‍යංශය සහ අමාත්‍යවරු සහ මේ නිලධාරීන් විදුලි බිල වැඩි කරන්න ගන්න තදියම විදුලි බිල වැඩි කරන්න ඕන නම් කොහොමද යෝජනා වෙන ඉක්මන ඇමතිවරයා හැම කොහොමද කතා කරන දේවල් නේද කටාඹරල ලස්සනට පාර්ලිමේන්තුවේ එළියේ මාධ්‍ය සාකච්ඡාවල අපිට මෙන්න මේ නිසා විදුලි බිල වැඩි කරන්න වෙලා මෙන්න මේකයි මාරයි පුපුරන්න හදන්නේ ඉවරයි මේක නේ එහෙම කියන්නේ හැබැයි විදුලි බිල අඩු කිරීම සඳහා වන සාධක එකින් එක එකතු වෙනකොට විදුලි බිල අඩු කරන්න මේ යෝජනා විදුලි බල මණ්ඩලෙන් එන්නේ නැහැ වෘත්තීය සමිතිය සද්දයක් නැහැ සමහර දේශපාලන පක්ෂවල සම්බන්ධ වෘත්තීය සමිති මේ දවස්වල වෘත්තීය සමිති වල නෙමෙයි වැඩ කරන ජනතාව බිමට පාගලා දැම්මත් කතා කරන්නයි ඡන්ද ළඟයිනේ නේ ඡන්ද ළඟ නිසා ඒ අය ඒකගේ වැඩ ඒ නිසා වෘත්තීය සමිති වල මේ ප්‍රශ්න පේන්නේ නැහැ ඒක තමයි තියෙන බරපතලම කාරණය